පොලිස් රථවාහනවල දාපු හැටි ගහපු හැටි මේ ඔපිට මෙතන ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ එදා හිටපු නායකයයි එයාගේ කණ්ඩායම ඉන්න අයයි මේ ඔය ප්‍රචාරයේ ඔලියට අරගෙන යනවා. දාලා ගිය කියක් නෙමෙයි මේ ඇත්ත තත්ත්වේ එතුමුලත් දන්නවයි මට යන්න සිදුනේ කියන්නේ. ඉතින් ඇද්දා කකුලෙන් ඇද්දා කියලා ඒ චෝදනාවල් මාධ්‍ය හැමතැනම ගියා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හම්බෙන හතරවරක් ගිහින් තියෙනවා. ගිහින් ඒ අයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා තනියමත් ගිහින් තියෙනවා. ඒ දවසක් ඒවා මොහොමඩ්ස් YouTube channel එක බලන වල හැමෝටම අපි අද face to face වැඩසටහන අද ආරම්භ වෙනවාම ඒ වගේම තමයි අද අපි විශේෂ ආරාධිත සමුත් එක්ක අපි වැඩසටහනට සහභාගී වෙනවා. ඉස්සෙල්ලාම මේ තමයි කෑගල් දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිත් සමරසිංහ මැතිතුමන්. අපි පොඩ්ඩක් සංජිත් සමරසිංහ මැතිතුමන් ගැන ඔබ දන්නව ඇති සමහර විට, ඔබ නොදන්න කරුණුත් ඇති. අපි එහෙනම් බලමු සංජිත් සමරසිංහ මැතිතුමන්ව මෙතන සිට කතා බහලක් කරමු. ආයිබන් දැන් අපේ මේ ප්‍රේක්ෂකයෝ ඔබතුමා ගැන දන්න කට්ටියත් ඇති, නොදන්න කට්ටියත් ඇති. අපි පොඩ්ඩක් කැමති ඔබතුමන් සමග පොඩ්ඩක් ඔබතුමාගේ ඈත අතීත පොඩ්ඩක් යන්න, අතීතය ගැන පොඩ්ඩක් අවුස්සලා පොඩ්ඩක් හාර උස්සලා බලන්න. ඔබතුමන්ගේ අපිට පොඩ්ඩක් අපිට කුඩා කාලේ ගැන පොඩ්ඩක් සංහන් කරොත්. ඔවුනුවන් අපි පොඩි මගේ කුඩා කාලේ මම ඉගෙන ගත්තේ ත්‍රිත්ව විද්‍යාලය ඉගෙනගෙන විද්‍යාලයේ රග ක්‍රීඩකෙක් හැටියට ක්‍රීඩා කරා. හැම වෙලේම ගමේ ඉන්නකොට ගමේ පන්සලයි ඒ විදිහට තමයි අපේ දෙමාපිය අපිව හැදුවේ. ඉතින් අපි ගමේ තමයි ගමේ ඉඳන් තමයි නුවර විදුහල් මේ ත්‍රිත්ව විද්‍යාලයට ගියේ. ඔව් ඒ වගේම ඔබතුමාගේ ගම කොහෙද කියලා අපිට සඳහන් කරොත්. ඔව් ගම රන්දෙනිය කෑගල්ලේ. ඉතින් අපි රන්දෙනිය තමයි අපේ මහගෙවල්. ඉතින් එහි ඉඳන් තමයි අපි ඒ කටයුතු කරේ. ඒක ඔබතුමාගේ දෙමව්පියන් ගැන සඳහන් කරා. මගේ පියා සෑම් සමරසිංහ කියලා තමයි හුඟක් අය දන්නේ. හැබැයි නම ආර්යනන්ද සමරසිංහ හිටපු ගම් සභාපති පින්නවල. ඒ වගේම සත්ත්වවේදියෙක්, විශේෂයෙන්ම පරිසරයටත් සහ අලියතුන්ට ආදරය කළා. එතුමා විශාල සේවයක් මං හිතන්නේ මේ වනජීවීන්ටත් අලියතුන්ටත් කරා. සංරක්ෂණය සඳහා විශාල කර්තව්‍යයක් කරා. ඒ වගේ මගේ මවගේ ගම නුවර බෝයගම එතුමියත් විශාල කර්තව්‍යයක් මගේ පියාට ශක්තිය දීගෙන වැඩ කරගෙන විශේෂයෙන්ම අලි අතුන් ආරක්ෂා කරන්න කටයුතු කරා. මගේ පියාගේ මරණයෙන් නැතනම් පියා නැතුණෙන් පස්සේ එතුමිය ඒ අලි අතුන් ආරක්ෂා කරන්න පදනමකුත් හැදුවා මිලෙනියම් එලිෆන්ට් ෆවුන්ඩේෂන් කියලා 1999. ඒ පදනම පිහිටවලා හීලෑ අලින්ට බෙදකම් කිරීම සහ බලා ගැනීමට විශාල කර්තව්‍යයක් කරගෙන යනවා තවමත් කරගෙන යනවා. ඉතින් පාසලෙන් ඉවත් වුණාන් පස්සේ කෙලින්ම එක්සත් ජනපදයට ගියා. පොඩි කාලෙම කියන අවුරුදු 17ක් හරි 18ක් ඇති යනකොට ගිහින් එහි අධ්‍යාපනය හැදෑරුවා. පළවෙනියෙන්ම මං හැදෑරුවේ කලා විෂයන් කරේ. මං කරේ චිත්‍ර හා කැමරා ශිල්පය කරලා මේ හැදෑරුවා බෝල් ස්ටේට් විශ්වවිද්‍යාලයේ ඉන්ඩියානාවල. ඊට පස්සේ එතනින් පස්සේ මම ලංකාවට පැමිණිලා නැවත ගියා ඔස්ට්‍රේලියාවට. ගිහින් කැම්බරා යුනිවර්සිටියකට ගිහිල්ලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ජනමාධ්‍යවේ ජන සංවේදනය හැදෑරුව කමියුනිකේෂන් හදාරලා එතන උපාධිය ලබාගෙන තමයි ලංකාවට පැමිණි. එතකොට ඔබතුමා කොහොමද මේ අපේ රටේ තියෙන මේ දේශපාලන තත්ත්වයට මුහුණ දුන්නේ? දේශපාලනයට කොහොමද සම්බන්ධ වුණේ? දේශපාලනයට ඇත්තටම නම් සම්බන්ධ වුණේ මගේ පියා පොඩි කාලේ ඉඳන් දේශපාලනය කරා. මොකද ගම් සභාපති හැටියට ඒ විදිහට වැඩ කටයුතු කරගෙන ගියා. ඒ වගේම මම 1991 පිටරටින් එක්සත් ජනපදයෙන් ලංකාවට පැමිණන් පස්සේ පළවෙනියෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ අරගෙන වැඩ කටයුතු කරගෙන ගියා. කරගෙන ගිහින් ඒ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනකොට
මට හැකි වුණා හිටපු ගරු අමාත්‍ය රුක්මන් සේනායක මැතිතුමත් එක්ක දේශපාලනය කරන්න. එතුමාගේ ඒ දේශපාලන කටයුතු එතුමාගේ පෞද්ගලික සහකාර හැටියට මං කටයුතු කරගෙන ගියා මුළු දිස්ත්‍රික්කෙම. ඒ වගේම අපි කෑගල් ආසනය ගන්නකොට ඒ කාලේ විධායක සභාව තිබ්බ කෑගල් ආසනේ. විධායක සභාවෙත් මං සමාජිකයෙක් හැටියට කටයුතු කරගෙන වැඩ කටයුතු කරන ඉදිරියට වැඩ කටයුතු කරගෙන ආවා. ඊට පසුව මට හැකි වුණා පළාත් සභාවට තරඟවාදීන. ඒ හරහා තමයි මට ඉන්දියට එන්න හැමුණේ 2008 2007 මේ තමයි මට දෙසැම්බර් මාසේ රඹුක්කන ප්‍රධාන සජ්ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවර හැටියට පත්වීම ලැබුවේ. එදා ඉඳන් මගේ දේශපාලන කටයුතු පක්ෂය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කරගෙන ගිහින් තිබෙනවා. මැතිතුමනි, එක විටක ඔබතුමන් මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ආසනයේ සංවිධායක බවට පත් වෙලා හිටියා කියලා අපි දන්නවා. ඊට පස්සේ එකපාරටම ඔබතුමා වෙනත් ප්‍රදේශයකට ගියා නේද? මොකද්ද මේ සිද්ධිය? අතර මොකද වුනේ? මම ගියා නෙමෙයි. එතනදී විශාල තීන කීපයක් පක්ෂයත් ආණ්ඩුවක් හැටියට ගන්න සිදු වුණා. මොකද අපි දන්නවා එදා තිබ්බ ආණ්ඩුවට විශ්වාස භංග කීපයක් ආවා, තුනක් විතර ආවා. පළවෙනි විශ්වාස භංගයේ එනකොට අපට ඒ සහයෝගය ලබා ගන්න කටයුතු කරගෙන අපේ පක්ෂයේම හිටපු සමහරක් කිව්වා ඒ සහයෝගය නොදෙන ඉන්නවා, එක්ක ඡන්දයක් දෙන්නේ නැහැ, කට්ටියගේ අවශ්‍යතාවයන් නොලැබුණොත් කියලා. පළවෙනියෙන්ම අපි දන්නවා මේ දිස්ත්‍රික්කයට එන්න ඕනයි කියලා කොහොම දන්නවා කතා කරපු පුද්ගලය තමයි වසන්ත සේනායක මැතිතුමා. එතුමාටත් එන්න ඕනයි කිව්වා, තවත් විශාල තවත් කීප දෙනෙක්ට එන්න ඕනයි කියලා කිව්වා මේ දිස්ත්‍රික්කයට සංවිධායකවරු වෙලා. ඉතින් මේ ප්‍රශ්නේ තුලදී තමයි මම කිව්වේ මම ඕන දෙයක් පක්ෂය වෙනුවෙනුයි මේ ආණ්ඩුව වෙනුවෙනුයි කරන්නම් කියලා. මොකද අපිට ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. මොකද එක්සත් ජාතික පාක්ෂිකයෝ හැටියට අවුරුදු 20ක් එදා අපි හිටියේ විපක්ෂයේ. එතකොට ඉඳලා අපි අමාරුවෙන් ආණ්ඩුව අරගෙන මේ අවුරුදු 4 ගෙනහිල්ලා ඒ දෙන්න පුළුවන් සම්පත් ටික ජනතාවට අපි ලබා දෙන්නේ කොහොමද කියලා අදහසින් තමා මම මේ කැපවීම කරේ. යන්නේ තියෙන ඔක්කොම ගත්තේ මේ ඒ අවශ්‍යතාවට. ඉතින් මමත් ඒ ගිහින් නිකන් හිටියේ නැහැ. ඒ කරන්න පුළුවන් ඒ සේවය ඒ ජනතාවට පක්ෂය වෙනුවෙන් කරන්න පුළුවන් පාක්ෂයන්ට අපි ඒ ටික කරා. ඉතින් ඒ වගේම මම මෙහෙ දිස්ත්‍රික්කෙන් යනකොටත් රඹුක්කන ආසනයේ ජනතාවට ඒ අවශ්‍ය සේවය කොහොම හරි කළ අඩුවක් නොවන විදිහට කරන්න වැඩ පිළිවෙල හදලා ගියා. ගම්පෙරළිය කොහොම හරි ඒ අවශ්‍ය අයට ලබා දෙන්න, ඒ දුන්න රැකියා එනවා නම් ඒ විදිහට ඒ අවශ්‍ය තරුණ කොටස් වල ලබා දෙන ඒ සම්පත් කොයි විදිහටද වෙන් වෙන්නේ කියන එක බලලා ඒ ටික ලැහැත්ති කළා තමයි ඒ විදිහට ගියේ. ඉතින් අද මම ඉතින් ඇවිල්ලා සිටිනවා කෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ නායකය හැටියටත් දැඩිගම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට. ඔබ හිතන සේවාකාරයෙන්ම ඒ පාක්ෂික මේ දිස්ත්‍රික්කයේ ඔබතුමන් වට ගොඩනැගිලා ඉන්නවා කියලා දැනගත්තා. ඔව්, ගොඩනැගිලා සිටිනවා. ඒ වගේම අපි ඒ කට්ටියට කතා කරන්න ඕනේ. ඒ කට්ටියට ප්‍රශ්නයක් සහ දුකක් තිබෙනවා. මම හිතන්නේ මම දාලා ගියයි කියලා. හැබැයි මේ ඒ වගේ ඒ දාලා ගියයි කියලා කතා විපක්ෂයේ ඉන්න අය ඔය ප්‍රචාර කරනවා. ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ එදා හිටපු නායකයයි එයාගේ කණ්ඩායම ඉන්න අයයි මේ ඔය ප්‍රචාරය ওই විදිහට අරගෙන යනවා. දාලා ගිය කියක් නෙමෙයි මේ ඇත්ත తත්වේ එතුමහලත් දන්නවා. මට යන්න සිදුනේ කියන එක. දැන් මේ වෙනකොට නැතුමනි ඔබතුමන්ලගේ පක්ෂයේ දෙකට කැඩලා කියලා අපි දන්නවා. ඇත්තටම සැබෑ తත්වේක සමගි බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂ කියලා පක්ෂ දෙකකට මේ වෙනකොට කැඩලා තියෙනවා කලින් ඉඳපු එක්සත් ජාතික පක්ෂ. මේ වර්තමාන తත්වේ වර්තමාන తත්වේ කියන්නේ අපි මේකට මුහුණ දීලා තිබෙනවා මේ ප්‍රශ්නෙට. ඒ වගේම හැබැයි අපි එක්සත් ජාතික පාක්ෂික හැටියට අපි කියන්න කැමති අපි සැලිලා නැහැ, සැලෙන්නෙත් නැහැ. අපි එකතු කරගෙන මේ වැඩපිළිවෙල අපි ලියත් කරනවා. අනිවාර්යයෙන්ම අපිට ජයග්‍රහණයක් අත් වෙනවා. ඒක නියතයි. බල ටිකක් කියපාර මේ ජනාධිපතිවරණයේදී ප්‍රබල අපේක්ෂකයෙක් ඔබතුමන්ලා යෝජනා කරා. ඒ කියන්නේ පක්ෂයේ නියෝජ්‍ය නායක. ඔහුට අපි හිතපු තරම් තන්ද ප්‍රමාණයක් ලබා ගන්න බැරි වුණා. ඇත්තම කතාව ඊට වැඩිය බොහොම ඉදිරියෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හිටියේ.
මොකක්ද ඇත්තට මෙච්චර පක්ෂයේ සහ අපේක්ෂකතුමා පසුබෑමට හේතුව කියලා මම දකින්නේ. එතන පසුබෑමට හේතුව මොකද අපි එතුමාගේ ජයග්‍රහණය සඳහා තමයි අපි සියලු දෙනාම වැඩ කරේ. මොකද එතුමා චෝදනා කරනවා, එතුමාගේ අතින් ඇද්දා කකුලෙන් ඇද්දා කියලා ඒ චෝදනාවල් මාධ්‍ය හැමතැනම ගියා. අපි නම් සද්භාවයෙන් පැය 24ම දුවලා එතුමාව ජනාධිපති කරවන්න තමයි කටයුතු කරේ. හැබැයි සමහරක් හිටියා ඒ අයගේ කර්තව්‍යයන් හරියට ඉටු කරේ නැහැ. ඒ අය බැලුවේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කර උඩින් රජ වෙන්න තමයි ඒ අයත් බැලුවේ. ගිහින් ඒ කට්ටියගේ ආසන එහෙම දිනා ගන්න. මොකද දැන් එතුමා වටේ ඉන්න පිරිස දිහා බලපුවහම ඒ පිරිස් එදා ඒ වේදිකාවල හිටපු අය ආසන කොහොමද පරාජිත ලක්ුණේ කියලා ජනාධිපතිවරණේ මේ හොඳටම පේනවා. අපි කොහෙද බණ්ඩාරගම ආසනේ ගත්තොත් මම හිතන්නේ ලොකු ගාන 30 ගානකින් වගේ 30,000කින් ඊට වැඩි ගානකින් පරාජිත ලක්ුණා. එළට කඩු වෙලා ආසනේ විශාල ප්‍රමාණයකින් පරාජිත ලක්ුණා. ඒ වගේම ඒ ලයිස්තුව දිහා බලපුවහම විශාල පරාජයන් වලට ඒ ආසන ලක්ුණා. මේ අපි කියන්නේ ඒ සංවිධායකවරු හරියට ඒ වැඩ ටික කරලා තිබ්බනම් ඒ ඊළඟ ප්‍රබල ඇමතිවරු ඒ කට්ටියගේ ආසනවල හරියට වැඩ කරලා තිබ්බනම් මේ ඔය මේ ජයග්‍රහණي අත්කර ගන්න බැරි වෙන්නේ නැහැ. මම දැන් ඊළඟට අහන ප්‍රශ්නෙට ඔබතුමන්ට පිළිතුරක් තිබෙනවද දන්නේ නැහැ. නමුත් මම මේ ප්‍රශ්නේ ඔබතුමන් යොමු කරනවා. මේ වන විට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පිළ ඒ කියන්නේ සමගි බලවේගෙ ඔබතුමන්ලාට චෝදනා කරනවා. මහා බැංකු වරුන් හිටියේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා වට. අද ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයා ආණ්ඩුවට කඩ යනවා. මේ ඡන්දයෙන් පස්සේ ආණ්ඩුවට එකතු වෙනවා. මේ කණ්ඩායම නිසා තමයි මේ ඡන්දේ පෙරදුනේ ගිය පාර ජනාධිපති වරණය. ඒ වගේ චෝදනා ටිකක් ඔබතුමන්ලාට එල්ල වෙනවා. ඒ චෝදනා වලට ඔබතුමන්ලා පිළිතුරක් දිය යුතුයි. අනිවාර්යෙන් අපිට පිළිතුරක් දෙන්න ඕනේ. ඊය ඡන්දේ පරදින්න තව හේතුවක් තමයි පළවෙනිම දේ තමයි කරපු ප්‍රකාශ. එතුමාගේ පිළේ ඉන්න අයනේ හුඟක් ප්‍රකාශ කරේ. අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාට බැනවැදුනා. ඒ වගේම ජාතික ආරක්ෂාව බාර දෙනවයි කියපු සරත් ෆොන්සේකා මැතිතුමා මොනවද කිව්වේ? මේ දඬු කඳේ ගහනවා කිව්වා සියලුම දෙනාම. මේ වගේ ප්‍රකාශ කරා. එපමණක් නෙමෙයි ඒ වේදිකාවල කතා කරපුවා. ඒවෙන් තමයි ඒ පරාජයන් වලට ලක් වුණේ. ඒ වගේම ඒ කියනවනේ මේ ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් තියෙනවා කියලානේ. අපේ පක්ෂයේ නායකතුමත් අපි කවුරුත් ওই ඩීල් දේශපාලනය කරලා නැහැ කියන දේ හරියට කතා කරලා පෙන්නලා තිබෙනවා. අපිට අපි මේ ආණ්ඩුවට ඒ කරන ක්‍රියාදාමයන් වලට මේ කොරෝනා වෛරසයත් එක්ක එතන අපි සහයෝගය කරේ හොඳ දේවල් වලට. අපි ටෙස්ටිං කරනවා නම් මේ PCR ටෙස්ටිං හරියට කරන්න කියලා ඒ උපදෙස් දුන්නේ මට. ඊළඟට ත්‍රිවිධ හමුදාව ඒ ලොක්ඩවුන් එහෙම නැත්නම් ඇඳිරින් ටිකේ දාලා ඒ කරපු කාර්ය බාරයට. ඒ වගේම සෞඛ්‍ය අංශයේ හිටපු ඒ නිලධාරීන් කරපු කාර්ය බාරයට අපි විපක්ෂයක් හැටියට එතනේ සහයෝගය ලබා දුන්නා. හැබැයි ආණ්ඩුවට කිසිසේත්ම ඒ අය කරන අනිත් එකකටවත් අපි සහයෝගය ලබා දීලා නැහැ. අද අපි ඩීල් දේශපාලනය කරනවා නම් අපිට ආණ්ඩුවේ වරප්‍රසාද තියෙන්න ඕනේ. අද කවුද වරප්‍රසාද ලබා ගන්න? අද වරප්‍රසාද ලබා ගන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා. එතුමා විපක්ෂ නායකත් නෙමෙයි දැන්. එතුමාට දීලා තියෙනවා තාම නිල මේ රත දීලා තියෙනවා නිල මොනවද නිල කාර්යාලය තියෙනවා. ඉතින් ඔය ඔක්කොම ඒ වරප්‍රසාද විපක්ෂ නායකවරෙක්ට ලැබෙන වරප්‍රසාද සියලු දේම එතුමාට ලැබෙනවා. ඊළඟට එතුමා ඔය ඔක්කොටම හොරෙන් අපි දන්න දෙයක් තමයි මේ කවුද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හම්බෙන්න හතරවරක් ගිහින් තියෙනවා. ගිහින් ඒ අයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. තනියමත් ගිහින් තියෙනවා. ඉතින් එතකොට අපි මේවා අපි ජනතාවට හෙළි කරන්න ඕනේ. මොකද අපි කවදාකවත් කැමති වුණේ නැහැ මේ මම නම් මේ මැතිවරණෙදී ඒ අය එහාට වෙන්ගල වෙන පක්ෂයක් හැදුවත් මේ ආණ්ඩුවට විවේචනය කළ ආණ්ඩුවේ දේවල් පෙන්නලා මේ අපේ මැතිවරණ ජයග්‍රහණය කරන්න වැඩ කරන හැරෙන්න සමගි ජන බල වගේ ගැන කතා කරන්න. මොකද අපිට ඒක අවශ්‍යම නැහැ. හැබැයි අද වෙලා තියෙන්නේ අපි මේ ආණ්ඩුවට ප්‍රහාර දීලා වැඩ කරගෙන යනකොට ආණ්ඩුවේ වැරදි විවේචනයක් පෙන්නගෙන අද යනකොට AI මොනවද කරන්නේ? AI ඉඳගෙන
එක්සත් ජාතික පක්ෂයට ගහන. ඉතින් ඒ කට්ටිය මොකද කරන්නේ, මේ එක්සත් ජාතික පක්ෂයට ගහලා ගොඩ එන්න තමයි අය හදන්නේ. ඔව්, මේ වෙනුවට දැඩි ලෙස චෝදනාවට ලක් වෙනවා මේ දැන් වර්තමාන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව. මොකද ප්‍රජාතන්ත්‍රවාදයට මේ රටේ ප්‍රහාරයක් එල්ල වෙමින් පවතිනවා කියලා ජනතාව කතා වෙනවා. විශේෂයෙන් මේ රටේ මේ දේශපාලනය කරන පුද්ගලයන් වැඩි දෙනෙක් කතා නොකරුවාට ජනතාව කතා වෙනවා. ඒ පිළිබඳ අදහසක් තියෙනවද මට? ඔව්, දැන් අද මේ යන ක්‍රියාදාමයන් එක්ක එතෙන්ට තමා යන්නේ. අද ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු පහරක් වැදිලා තියෙනවා. අපි මේ පහර වදින්න හේතුව අපි එකක් තමයි, විවසනයක් ඇති වෙච්ච වෙලාවක හෝ ලොකු ප්‍රශ්නයක් රටක ඇති වුණාම නුවන් අපි දකිනවා ඒ තුලින් ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධ ක්‍රියාදාමයන් මේ පාලකින්ට ගන්න පුළුවන්. ඒක තමයි අද වීගෙන යන්නේ. මොකද එදා අපි දන්නවා පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් අවස්ථාව, මොකද හදිසි අවස්ථාවක ගරු ජනාධිපතිතුමාට 77 වගන්ති යටතේ පාර්ලිමේන්තුව විවස්ථාවේ හදිසි අවස්ථාවක් වුණ වෙලාවේ කැඳවන්න තිබ්බා. කියන්නේ නැවත කැඳවන්න තිබ්බා. කැඳවලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක ඉඳලා මේ ප්‍රශ්න ටිකට පිළිතුරු දීලා විසඳන්න ඒ හැකියාවක් තියෙනකොට තමයි ඒ පාර්ලිමේන්තුවත් කැඳවන්නේ නැතුව මේ වැඩ කටයුතු එක කරගෙන ගිහින් තියෙන්නේ. අද අපි අහන්න කැමති මං ඩොලර් මිලියන 291ක්ද කොහෙද ලැබිලා තියෙනවා මේ WHO, ඒ කියන්නේ World Health Organization, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලංකාවට ඩොලර් මිලියන 291ක් විශාල ගාණක් රුපියල් වලින්. මේ මිලියන 291 කොහාටද ගියේ? කොහොමද කවුද වියදම් කරේ? දැන් මේ දැන් මුදල් සෞඛ්‍ය ඇමතිතුමියගෙන් අහන්න කැමති, කොහොමද මේ මුදල් වියදම් කරේ? කාටද දුන්නේ? මොනවද වුනේ? දැන් මෙතන මේ වෙලා තියෙන්නේ මොනවද? අපේ රටට මේ අද අහිංසක ජනතාව මේ කොරෝනා වෛරසය නිසා ආසාදිත වෙලා සිටිනවා. ආර්ථික වශයෙන් මේ රටේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. එතකොට සමාජීය වශයෙන් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. හුඟක් අයගේ රැකියාව නැති වීගෙන යනවා. ඉතින් මේවට පිළිතුරු නොදී මේවා ඔක්කොම හංගගෙන වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒක එකක්. අනිත් තවත් එකක් තමයි අද අපි දැක්කාම හැම ආයතනයකටම, ඒක අපිට ටිකක් මේකේ ලොකු බයක් තිබෙනවා, හැම ආයතනයකම ත්‍රිවිධ හමුදාවේ නිලධාරියෙක් ඒ උසස් තනතුරු වලට පත් කළා. එතකොට රජයේ නිලධාරීන්ට මොකද්ද වෙලා තියෙන්නේ? මේ CS විභාග ඔක්කොම පාස් වෙලා එන ඒ උසස් වීම් ලබන්න පුළුවන් නිලධාරීන් අතන එතන හිර වෙලා සිටිනවා. ඉතින් මේ වාගේ ලොකු ගැටලු වලට අපේ රට මුහුණ දීගෙන යනවා. ඒ වගේ තමයි විශේෂයෙන් කතා කරන්න ඕනේ අපි මේ පෙරළුගාමි පක්ෂයේ අපේ උද්ඝෝෂණයක් කරා. සහෝදරයන් විසින් උද්ඝෝෂණයක් කරා. ඒ උද්ඝෝෂණයට දැඩි ලෙස පහරක් එල්ල කරා මේ පොලිසිය විසින්. ඒ සම්බන්ධයෙන් මට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට උද්ඝෝෂණය කරනකොට එතන පොලිසියෙන් ඇවිල්ලා කරපු ක්‍රියාදාමයේ පළවෙනිම වැරදි. එතකොට අද ඒ පොලිස් නිලධාරීන් ඒ ආරක්ෂාවක් නැතුව අපි දැක්කනේ කොහොමද අද මේ කොරෝනා වෛරසය මේ රට තුල තිබෙනවා. ආරක්ෂාවක් නැතුව ಗುಣ ක්‍රමවේදයන් එක්ක කොහොමද ඒ දේ වුනේ කියන එක අපි දැක්කා. ඒ උද්ඝෝෂණය කරපු අයව අල්ලලා මේ ඒ පොලිස් රථවාහන වලට දාපු හැටි, ගහපු හැටි, මේ ඔක්කොම ඉතින් මෙතන ප්‍රජාතන්ත්‍රවාදයක් එතන නැහැ. ඒක නැති කරා. එපමණක් නෙමෙයි, හොඳම දේ තමයි මේ මොනවද එක්සත් ජනපදයේ කියන්නේ මේ එම්බැසඩර් තානාධිපති තුමිය එවලා තියෙනවා ට්විටර් මෙසේජ් එකක් දාලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට උද්ඝෝෂණය කරන එක කටිය හෙලා දකින්නේ නැහැ කියන එක. ඉතින් ඒක කවුරුත් උද්ඝෝෂණ කියන්නේ අයිතියක්. පුද්ගලයන්ට අයිතියක් තියෙනවා මේ ඒක ප්‍රජාතන්ත්‍රවාදී විදිහට තමුන්ගේ ඒ ප්‍රශ්නයකට ආණ්ඩුවක් හෝ මොනවා හරි ආයතනයක් අහුම්කන් දුන්නේ නැත්නම් පාරට බැහැලා උද්ඝෝෂණය කරන අයිතිය තියෙනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී. මෙතනදී ප්‍රජා අපේ ලංකාවේ අපේ ජනතාවට පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕනේ අපේ රජයේ තියෙන කාලේ කොච්චර ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ තිබ්බද කියන එක. ඔව්, ඊගගේ ප්‍රශ්න ගොඩක් තමයි අද මේ වර්තමානයේ රටේ පවතින්නේ. මේ වෙනකොට ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් මේ රටේ කිසිවෙම අපි දැකලා නැහැ දේශපාලකයෙකු වචනක් කතා කරලා දෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට වචනයක් ඇති කතා කරන්න. ඔව්, අපිට පුළුවන් අපි වඩා පුද්ගලික හැටියට අපි කතා කරන්න ඕනේ. ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හැම වෙලේම
නැගී සිටින පුද්ගලෙකට අපි කතා කරන්න ඕනේ. ඒ වගේම මෙත ඒ වුණදේ අපි හෙලා දකින මොකද ඒ පුද්ගලයව අත්අඩංගුවට අරගෙන ඒ පොලිස් නිලධාරියා බෙල්ල පාගෙන ඒ කරපු ක්‍රියාදාමයෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් මිය ගියා. ඒ තුලින් රට තුල ඒ ඇමරිකා එක්සත් ජනපදයේ තුලම විශාල විරෝධයක් පොලිස් දෙපාර්තමේන්තුවට ඒ වගේම ආරක්ෂකන විශාල විරෝධයක් රට තුල ආණ්ඩුවට ජනාධිපතිතුමාට විරුද්ධ විශාල විරෝධයක් පැන නැගලා ඒක ඉදිරියට ගියා. ඒත් එක්කම උද්ඝෝෂණ ඇති වුණා. ඊළඟට මේ උද්ඝෝෂණ ඇති වීගෙන යනකොට සාමකාමී උද්ඝෝෂණ ඇති වුණා. ඊට පස්සේ පංගුවක් තැන්වල ඒ ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණවලට නැතුව වෙන જાති වුණා. ඒ කියන්නේ කඩවල් කඩන්න පටන් ගත්තා, ගිනි තියා ගන්න පටන් ගත්තා. ඒ වගේ තැන් එකට පරිවර්තනය වුණා. ඉතින් මෙතන අපි ඒ ලොකු කැළඹිල්ලක් ඇති වුණේ මොකද එතනේ අහිංසක පුද්ගලයාට ඒ වුණ දෙයින් එතන ජාතිවාදිකුත් එතන ඇති වුණා. ඒක තමයි අනිත්. හැබැයි එතන දැන් මම හිතන්නේ සියලු දෙනාම එක තැනකට ඇවිල්ලා තියෙනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමති පොඩි වචනයක්. මේ ලෝකේ හැමතැනම හැම රටකම වගේ තිබෙනවා ජාතිවාදී ආගම්වාදී. මේ සම්බන්ධයෙන් ඔබතුමාට කතා කරන්න. මේක ඒ සම්බන්ධයෙන් නුවන් අපි කතා කර මේ ජාතිවාදී ආගම්වාදී මේ ඔක්කොම පිළිමිබු වෙලා ඉදිරියට එන්නේ මේ යම් කිසි බලයක් ලබා ගන්න. බලය ලබා ගන්න අද මේ රටවල් වල ඉන්න දේශපාලඥයෝ මම මේ ලංකාවේ පමණක් නෙමෙයි අනිත් තැන්වලත් ඉන්න දේශපාලඥයෝ එක එක විදිහට මේ පාවිච්චි කරන මේ ජාතිවාදයයි ආගම්වාදය කතා කරනකොට මේ වාද අපේ බුදුරජාණන් වහන්සේ අපි මම සිංහල බෞද්ධයෙක් කවදාකවත් මේ බුදුරජාණන් වහන්සේ මේ ආගම් ભેද මේව මොනවත් ඇති කරලා තිබෙන්නේ හැම වෙලේම කිව්වේ සියලු දෙනාම එකයි. මේ අපි සරල භාෂාවෙන් කතා කරේ සියලු දෙනා සත්‍ය එකයි බලා ගන්න ඕනේ කියන මේ විදිහ තමයි කතා කරන්නේ. ඒත් බෞද්ධයෙක් හැටියට අපි එතෙන්ට යන්න අවශ්‍ය නැහැ. අපි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ කියපු ඒ වචන හරියට පිළිපැදලා ඉදිරියට යන්න පුළුවන් නම් අපි හොඳ බෞද්ධයෝ. එහෙනම් සංජිත් සම්සිංහ මැතිතුමනි, අද අපි කතා බහින් සමු ගන්නවා. ඔබතුමා නැවත වරක් අපි සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඔබ සමට ආයුබෝවන්. බොහොම ස්තුතියි.